අයිබෝවන් දුවේ පුතේ අපි ඔගොල්න්ගේ ශිෂ්චත්තිර කාලේ එන්ඩ එන්නම ලංවෙන හින්දා ඉතාම වැදගත් පාඩමක් එක්කයි යද මේ හමුවෙන්ට බලාපොරොත්තු වෙන්නේ ශිෂ්වතු විබාගේ පරිසරය විෂයකොටසර ඇත්වන ඉතාම ලස්සන පාඩමක් ඒවගේ මොයගොල්ලො ඉතාමත්ම වුවමනාවෙන් බලන සහ මේ ශිෂ්වත ප්‍රශ්්‍රපත්‍රයේදී වැඩි ලකුණ ප්‍රමාණයක් අත්්කරගන්න පුළුවන් වෙන ඉතාම වැදගත් පාඩමක්. ඒ තමයි අප අවට සතුන්. ඉතිං අද මේ පාඩමෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා අප අවට සතුන් පිළිබඳව කරුණුකාරණා ගොඩක්. ඉතිං අපි මේ පාඩම සම්පූර්ණයම දූලපුතාලා හොන්ඳටහගෙන ඉන්නවනං මේ අපාවට සත්තුන් කියන පාඩං කොටසෙන් ශිෂ්ෂත්ව විභාගයට එන ඕන්නම ප්‍රශ්නයකට ඉතාම හොඳින් පිළිතුරු දෙන්න හැකියාව තියෙනවා. ඉංසා දුවලපුතාලා බොහොම වුවමනාවෙන් මේ පාඩම සම්පූර්ණයෙන්ම නිමාවන තුරුම. හොඳට මේ වීඩියෝ බලන්න ඕනේ. හොඳයි. අපි බලමු දැන්ුවෙන් සතුන් ගත්තහම දරුවනේ සතුන් මේ කොඳු වැට පෙලානුව වර්ග කරනවානේ දැ සමහර සතුන් ඉන්න කොඳු වැට පෙලක් තියෙන අය. සමහර ඉන්නවා කොඳ වැට පෙලක් නැති අය. කොඳු වැට පෙලක් තියෙන සතුන් අපි ඉගෙනගන්නවනනි ප්‍රධාන වර්ග පහක් යටති මත්සයන් එහෙමනතන් මාලුවන් ගැන. උබේජීවීන් එතුකොට උරගයින් පක්ෂීන් සහ ශිග්‍රපායින් තමයි මේ සත්වකාන්්ඩ ටික අපි ටිකක් හොල බලමුද මේ සත්වකාණ්ඩොලිඉන්න සත්තුන්ගේ ස්ොභාවේ කොහොමද කියලා. දැන් ඔන්න ඔය විදිහට, අපි මත්සයිෙන් කියන කාණ්ඩේ ගත්තාහම. දැන් ඔබ දන්නවානේ මත්සෝ කියන්න සාමන්‍යින් අපි අපේවාර මාලුවෝ කියෙනයනෙ මේ අයට පිහිනන්න පුළුවන් වරල් පිහිටනවා මේ පිහිනීමට උපකාර වෙන්න ඒක ම අනිවාරයෙන් ජලයන ජීවත් වෙන්නේ මාලුවෝ ගොට පිහිනන්න එනැහැන ඒවගේ කොරපොතුවලින් මේ ශරීරයේ ආරක්ෂා වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ ලක්ෂණ තියන මේ මාලුව බලන් අපි තිලාපියාදීල තියෙනවා මඩුවා මෝරා බලය අවගේ විවිධ සතුන් උදාරණ විදිහට මේක දීල තියෙනවා. ඉති මේ අපි කතා කළේ මත්සයන් කියන කාණ්ඩය. එතකොට අපි දරුවෝ දැන් හිට්ිකමන් පොඩ්ඩක් වරද්ද ගන්න කතාව මෙන්න මේක. මේ උබේ ජීවීන් කියන එක. උබේ ජීවවින් කෙනෙ තේරුම්ම ගද දැමකා හපුගුවන් ගොඩක් කයි කන කතාව තම ජලය සහ ොඩම ජීවත්වන. ඇත්‍රම දරුවනේ චර්යාාත්මකෝ මේක යම් සත්‍යයක් තිවුණට ඇත්තෙනම ජලයේ සහ ගොඩම දෙකේම වෙනෙහින් දම නෙමෙයි මේයට අපි උබේ ජීවින් කියන්නේ ඇයි හෙනම් උබේ ජීවින් කියන්නේ මෙන්න අපි කියන අවශ්‍යනයක් එයාගේ ජීවන චක්‍රය මගේ දරුවෝ මේ ජීවන චක්‍රය නිගෙනගන්නවනේ පාඩන්කොටසකද අප ඉදිරිදි කතා කරන මේ පාඩමේදී තමන්ගේ ජීවන චක්‍රේ නැත්තන් මන්ගේ මේ ජීවිතය සම්පූර්ණ ජීවන චක්‍රේ එක්ක අමස්ථාවක් ජලයේ ගත කනත්‍ර මේ එක් අවස්ථාවට අනිවාරයෙන්ම ජලය ඕනි වෙනවා. මේ ජලය ඕනවන සතුන් තමයි අපි උබේජීවින් කියලා හඳුන්නල තියෙන්නේ. දැම් බලන්නක මේ ගෙම්බා එතකොට මැඩයා, සලමන්දරා පණුගෙම්බා මෙ මේ වගේ අය අපි හඳුන්වන්නේ උබේජීවීන් කියලා. දරුවනෙ මේ උබේජීවීන් බිත්තරදාන්නේ ජලේ. එකයි මේ ජීවන චකත්‍රය කොටසකට අනිවාරයෙන්ම ජලය අවශ්‍යයකි අපි සඳහන් කරන්නේ. ඒ වගේම අපි තවත් කොටසක් කතාගන්න උරගයින්. ද උරගයින් මේ මේ නමතුළමති න උරගා යන එක කියන්නේ ඇවිධන කොට දැ ඇවිදගෙන යන කොට උර ප්‍රදෙස තම පපු පෙදෙස බිමගෑවෙන සත්තු. දැම් එකට ඉබ්බො ඇස් බෑවෝ වගේ අය. ඉතුර කිඹුල්ලු කබරගොයි වගේ සත්තු, නෑ සර්පයෙක් නයි පොලොංගෝ ඕනෑම සර්පයක් මේමගේ අයි තමයි මේ උරග කියන කාණ්ඩ අයත්වෙන්නේ අපි ගෙදරන්න හුනත් අඇත් වෙන ඔය කාන්්ඩ තමයි. ඉතිඟතුට මේ උරගයොත් ජලයේ ජීවත්වන ඇතැම් වෙලාවට හැබයි මේ අය ඇවිදීමේදී උරප්‍රදස බිම ගෑවෙන ඉඳ තමයි උරග කියන කා්ඩට අපි වෙන් කරලා තියන්නේ. ගේ ඊ ලංකාන්ඩය හොඳරම දන්නවාන්නේනේ ද පක්ෂීන් අපි කුරුල්ල කියල කියන්නේ ඉතින් මේ පක්ෂීන් ගත්තහම දරුවනේ මේ අයට පබීමට පිහාටු පිහිටනෙහින්ද තමයි මේ ගොළන් පක්ෂීන් ඇත්තං කුරුල්ල කෙලපි කියන්නේ. හැම කුරුල්ලටම් පියාමන්න බැහ නේද පැස්පරායි ූුවගේයට පියන් බෑනේ එවට ගොඩක්ක අයට Pබ මේ හැකියාව තියෙනවා. දෑතුර මේ පක්ෂීන් ගත්තහම ම දාහරණ විදිරවට හන්සයා දීල තියෙනවා බක මූුණ ගිරවා කැහි බෙල්ල මේ වර්ග කීපයක් දීලා තියෙන්නේ. රාත්‍රී ඉන්න අය දවල් ලන්න අය ඒකම මාංශ භක්ෂකය ශාක භක්ෂයම සියල්ල මිශ්‍රවෙන්ඩ තමයි ඇ මේ උදාහරණ ටික දීල තියෙන්න්නේ ඉති මේ අයියට විශේෂම දේ තමයි පිියාමි මේ හැකියාවත් තියෙනවා මෙ අට පිාටු පිහිටෙන හින්දා. ඉළං කාණ්ඩේ මේ අපිත් අයිතිවන කාණ්ඩේ මිනිසත් අයිතිව වන කා්ඩය. සත්ව ලෝකයේ ගත්තහම දරුවනේ කිරිබී වැඩ්න සත්වකාන්්ඩ එකයිනෙඉන්නේ. ඒ සත්වකා්ඩේ තමයි ශීරපාය කියලා අපි හැඳුන්වන්න. එතර මේ ශීරපායි කාණ්ඩය මිනිසා බල්ලා කොට්ටයා අලියයා මේ ඔක්කොම ශීරපායි මෙත්‍ර මන්තාව උදාහරණ කීපයක් දිලති නමේ ගෝරිල්ලා. එතකොට ඩොල්ෆිින් දැන් ඩොල්ෆින්න් මාල්ලුවෙක්කව පිරන මාළුවක් නෙමේ මෙම රපායි ඩොල්ෆින්න් සහ අල්මසා කියන්නේ ශීරපායි. එතකොට මවා උනහපුළවා. මට කුල්ලෙක්වාගේ පේනවුලත් ශීරපාය ගැනයට තමයි දරුවනේ අයත් වෙන්නේ. හොඳයි දැන් එතකට ඔයාපිකිවේ සත්ව වර්ගටිගෙන. ඒ වගේම මේ සතුන් වර්ග කරගන්න පුළුවන් තවත්්‍රමයක් තියෙනවා ඒ ගොල්ලගේ භෝජන විලාශය අනුව. දැන් එතට පේනවා සත් මෙතන ආහාරගන්න හැටිහීමම පේනවන නේද. එතර මේ අයි වර්ග කරනාා භෝජන විලාශය අනුව, ප්‍රධාන කාණ්ඩ තුනකට මොනත් මේ කාණ්ඩ තුන ශාකභක්ෂකයින් මාංශභක්ෂකයින් සරුවභක්ෂකයින්. අපි බලමු මේ එකක්කක් කාණ්ඩවලින් මොකද කියවෙන්න කියලා. ඔන්න අපි කියනවා ශාකභක්ෂ මොකද ශාකභක්ෂක කියන්නේ ශාක හෝ ශාකකොටස් පමණක් ආහාරයට ගන්නා සතුන්. ආදැම් පැහැදි නෙනේද සාකභක්ෂකෝ කියල කියන්නේ ශාක සහ ශාක කොටස් පමණයික්කෝ ෂම්පූර්ණ සාකම ගන්න එමන තැන් ශාක කොටසක්. දැවබට මෙතින පේ නගෝන්න මෝ හාවෝ අල්ලියෝ මේ ගවයින් වගේ සත්තු එල්ලුවන් එතවට දල්ලඹුවන් ගිරවා මේ වගේ විධ සතුන් ශාක භක්ෂය ගෙන කොඩට අපිට දාගන්න පුළුවන්කම තියෙනවා. එතුවට මාශ්‍ය භක්ෂය කියන්නේ මාශ භක්ෂ කියන්න මාංශහාරණ දෙගැන සතුන් හෝ සත්ව කොට සාහාරයට ගන්නා අය දැවට පේනවා මේ සිංහ මේ සතක් අල ගෙන වස්කානවා එතකොට මේ සර්පයෙන් සර්පයෙන් බොහෝවිට මාංශ භක්ෂකයි කිඹුලා වගේ අය එතකොට කෙම්බා අනෙකු ස්සර්පයන් මේ සියලු දෙනාම අයත් වෙන්නේ ඔයා අපි කතා කරන මාංශ්‍යභක්ෂය ගෙන ගොඩට දැ ඔය විදිටම දරුවනේ අපිට හම්බෙන තවදයක් තමයි නැතන් තව භෝජන ආකාරයක් තමයි සර්ුව භක්ෂය කිය අපි කියන්නේ බලන්නක දැම් තෙදි සරුව භක්ෂක කිව්ව හම ශාක කොටසුත් ආහාරයට ගන්නවා සත්වොට සුත් ආහාරයට ගන්නවා. ඒනිසා අපි කියනවා ශාක කොටස් මෙන්ම සත්ව කොටස් ආහාරයට ගන්න සතුන් සරුවභක්ෂයෝ කියලා හඳුන්නනවා. තැන් මෙතෙන ගතුත් මේ කුක්කුලන් ඌරෝ කැරපොත්ත එතුට මිනිසවුනත් අපි දානෙ ගොල සරුව භක්ෂක් කියෙන ගොලට තමයි. ඒ වගේම තමයි අපි තාම වැදගත් කොටසක් විදිහට ගොල්ලන්ගේ මේ විශේෂ නිර්දේශදී කතා කරනවා දරුවනේ සතුන්ගේ තියන විශේෂ හැඩගැසම්. එහෙම නැතම් මේ සත්තු සමහට ආරක්ෂාවට වෙන්න පුළුවන් ඒම නැන් තමයිගේ පැටවුන් ආරක්ෂා කරන්න වෙන්න පුලුවන් එම නැත්තං ආහාර සොයාගන්න මේ සතුන්ගේ විධ හැඩගැසම් තියෙනවා. ඉති මේ හැඩගැසිම් මුලින් ටිකක් විතරක් අපි කතා කරනවා මුලින් බලනකු මේ කටුස්සක් කටුස්වෝ මේ කටුස දැක්කම පෙනවා වර්ණගන්නගෙන ඉන්නේ. කටුස්සට හැකියාවක් තියෙනවා ආරක්ෂාව සඳහා තම සමේවර්ණය වෙනස් කරන්න. මේක විශේෂ හැඩගැසීමක් දිර තමයි අපි හඳුන ගන්නේ. ඒගේ මේ හන බලන්නක මේ හූන ගොබට පෙනම නැට්ට කඩා දාලා තියෙන්නේෙ දෙද වගේ කඩා දැමීම සිද්ධ කරනවා. ආරක්ෂාවට වල්ගේ කඩා දැමීම විශේෂ හැඩගැසීමක්ක දිර සල කනවා හනගෙ තියෙන. වගේ මතවයි මේ හුණ පාද මේ හෝනගේ පාදවල තියන මේ කුඩා පුෂ්ට මගින් යම් පුෂ්ටයකට ඇලි සිටින්න හැකියාවක් තියෙන ඔඒකත් හෝනග තියෙන විශේෂ හැඩගැසීමක්ක දයට තමයි අපි කතා කරන්නේ. ඉන දරෙන බලන්නකු මේ පූස මෙයා ඔබට පේනවා පැටියෝ බෙල්ලෙක් සපාගෙන ඔසෝගෙන යනවා දැ මේකත් මේ කරන්නේ පැටියගේ ආරක්ෂාවට පැටියගේ ආරක්ෂාවට ිල්ලිෙන් ස්වාගෙනන්න ය මේ ැකියාවක් මෙයාට තියෙනවා මේ කබල් ලෑව කබල් ලෑව සහඇකරල්ලැකෙන දෙන්නටම හැකියාවක් තියෙන රෝල්ලවෙන්න ඒගැනි යම්කිසි අනතුරදායක තත්ත්යක් ආවහම ආරක්ෂාවට රෝල්ල මේ හැකියාවක් මේ දෙන්නටම තියනෙනවා එකත් මේගොල්න්ගේ සුවිශේජී හැකියාවක් විඉදිරි තමයි අපි හඳුන ගන්නේ. ඒ වගේම තමයි අප සර්පයෙන් ගත්තොත් එහෙම. මේ ගොල්න්ගේ පේන විශේෂ ලක්ෂණයයක් තමයි මේ විසනිකුත් කිරීම නේද ඔබට පේන මේ දලාග විස තියෙනවා ද්‍රවයක් විදියට ඉතින් මේ විසනිකුත් කිරීම සර්පයන් සතු විශේෂ හැඩගසීමක් විදියට තමයි අපි හඳුන ගන්නේ. ඉතින් බලන්නමයි කැන්ගරුගේ කැන්ගරු පැටිය මේ උදරේ තියෙන පැසකදාගෙන තමයි ආරක්ෂා කර ඉතින් මේ විදියට පැටවුන් පැසකදමා ආරක්ෂා කර ගැනීමත් විශේෂ හැඩ ැසීමක්ක ුදට තමයි අපි හඳුන ගන්නේ. ඉලට කතා කරන අහුතේ අපි සතුන්ගේ ජීවන චක්‍ර පිළිබඳව දැඔබට පේනවා යම් ජීවයෙක් අපි ගෙනා මේ යම් ජීවියෙක් උපතේසිට තම ජීවිත කාලය තුළ පසුකරන විධ අවදි. දැම්බානු මේ ගෙම්භ ගත්තුත් උබට පේනවා අවදි කීපයක් ගත කර තම ගෙන්බි බවඩ පත්වෙන්නේ මේ මී යවුනත් ඒ වගේ නේද මේ කැරපොත්තත් අවස්ථා කීපයක් තියෙනවා මදුරු අගත්තේ වගේ මේ වගේ තමන්ගේ ජීවිතයේ විවිධ අවදි පසු කිරීමට අපි කියනවා ජීවන චක්‍රයක් කියලා. ද මේකද අපි විශේෂයෙන් කතා කරනවා සමන් ලගෙ ජීවන චක්‍රය. සමන්ලෙ ජීවන චක්‍රය අවස්ථා කියයක් තියෙනවද ඔහු අවස්ථා හතරත් තියෙනවා බිත්තර තියෙනවා කීටය අපියට පනුව කියනවා දළඹවා කියනවා නේද. හොඳ ඊඩබසිගෙනම මේ කෝෂ අවස්ථාව පිළවාවස්ථාව ෙ ච්චේනවා. ඊට පසෙ සමනලය එහමනැත්තං සුහුඹුල් අවස්ථාව දැබලු මේ පත්්‍රේ කොන්න බිත්‍රදානවා ඊට පස්සේ ඇතිවෙනවා දළඹුවවා එහමනැත්තං කීට අවස්ථාව එත්‍ර මෙයාගේ ආහාරය පත්්‍ර ඊට පස්ස මෙයා පිලා අවස්ථාවක් ගත කරනවා කෝෂයක් තුළ මේකෙදී තමයි මෙයා මේ සුහුඹුල් සමනලයා බවට පත්වීමේ සම්පූර්ණකාරය සිද්ධ වෙන්නේ. හොඳ ඒ දරුවනේ ඉල නබි කතා කරන්නේ තවත් ඉතාම වැදගත් කොටසක් ඒ තමයි ශ්‍රී ලංකාවට ආවේනික සතුන් එක කියන්නේ ශ්‍රී ලංකාවේ විතරක් අපිට දැක්ගන්න පුළුවන් සතුන්. මේ යටති ආවේනික පක්ෂීන්, ශී්‍රපායින් උරගන් සහ මත්සයින් පිළිබඳව අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳ එ මේකෙදී බලන්නකෝ අපිට අම්බෙන ආවේනික පක්ෂීන් ඔන්නමං කතා කරන වලි කුකුල හබන් කුකුල, ශී ලංකා බට ඇටිකුකුලා කැහිබෙල්ලා ගිරාමලිත්තා බට ගොයා ද මේගොල්ලෝ ආවේනික පක්ෂීන්. එත ආවනික ශීරපායින් විදිහට කලුවඳුරා, රිලවා රත් උනහපුළුවා මීමින්න වගේ අය අපි කතා කරනවා. ආවෙනික උරගයින් විදිහට ඇහැටුල්ලා වල් ගැනඩියා, කගමෝ අංකටුස්සා, අරමල් බෝධිලිමා අපි කතා කරනවා.ඒ වගේම ආවනික මත්සයින් විදිහට අශෝක පෙතියා, බුලත්හයා, පතිරෙන සාලයා, විල්පිට දන්ඩිය, දෙපුල්ලිය, මේ වගේ සතුන් අපි කතා කරනවා. ඉතින් මේ සතුන් ගැන කතා කරන කොට, දරු මතකතියාගන්න ඕනේ මේ ඔක්කොම ලහෙම නෙමෙයි. ම මේ ගත්තේ කොටසක්. තව ගොඩාක් සත්තු ඉන්නවා මේ වගේ ආවීනික අය මගේ කොටසක් තමයි ඔබට සාකච්ඡා කළේ. දරුණ මතකතියාගන්න ඉතාම වැදගත් කාරණාවක් දැන් ශිෂ්වත්තල කල් අංගලා නතියන් ඉහිනිසා දුවලපු තල ගොඩක් මහන්සිේ වැඩ කරන්නත් ඕන. ම ප්‍රාර්ථනා කරන්නේ ඉතාම ඉහෙලා ශිෂ්වත ලගුණු පුතර දුළට ලබ ගන්න පුුවන්වෙන්න කියලා. ඉතින් මේ අපේ අපාවට සතුන් පාඩ මේ පලවෙනි කොටස මේ විදියටම ඉදිරියට විදිකි වෙනි කොටසත් අනෙකුත් කොටසුත් එකතු කරලා ඔබට පාඩම් මාලාවක් විදිහයට මේටික ලබා දෙනවා ඉතින් ඔබටත් පුලුවන් අපේ මේ YouTube චැන්ලේ සබස්ක්‍රයිප් කරලා බෙල්ලකනය කලික් කරහම අපි පාඩම් මුදාහල සැනින් ඔබට ලබා ගැනීමේ හැකිියාව තියෙනවා එේ ඔබට පුළ ඔබේ යාළුවන්න මේ පාඩම න මේ වීඩියෝ ෂයා කරන්න පුළුවන් එකත් දවක්ෙනවා නේ ගොල්ලන්ට ඉති එහෙම කරලා අපිට ඔබ මේ වඩිය සෙන්චල්ල සස්ක්‍රයිප් කරහම ට නවතම පාඩන් බාගැනීමේ හැකියාවත් තියෙනවා. හොඳ එහෙනම් අදටි සමුගන්නවා නැවතත් මේ වගේම පාඩමකින් හමුවන බලාපොරොත්තුවෙන් ඔබ සියලු දෙනාටම ආයිබෝවන්,